තාත රටරස්සාවට යන්න ඕනෙද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහුනු වෙයි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. සුබ දවසක් ඔබ සියලු දෙනාටම. අපි අද මේ මාධ්‍ය හමුව කැඳවන්න තීරණය කරේ මේ වෙනකොට මහා බැංකුව විසින් කරන ලද යෝජනාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරලා පාර්ලිමේන්තුවේ සම්මත වෙලා තියෙනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයක් සඳහා. ඒකේ මුලින්ම කියන්න ඕනේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයක් කරන්නේ නෑ කීකේ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා වලට ගිය මුල් කාලේ ඉඳලම කිව්වේ. ආණ්ඩුවත් ඒක කිව්වා, මහා බැංකුව අධිපතිවරයා වැනි නිලධාරීනුත් ඒක කිව්වා. ඩවුන් කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන එකේ IMF සමග ගිවිසුමක් අත්සන් කරන එකේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේක විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයකට විතරයි අදාළ. නමුත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයක් කිසි ලෙසකින්ම වෙන්නේ නැහැ කියලා කිව්වා. වෙන්නේ නැහැ කියලා මේ වෙනකොට ඒ වෙන්නේ නැහැ කියලා කියපු දේ වෙන්නේ නැහැ කියලා පොළවේ අත ගහලා දිවුරපු දේ දැන් සිද්ධ වෙමින් යනවා. ඒකට අදාළව පසුගිය සතිය පුරා කැබිනට් තීරණ ගත්තා පාර්ලිමේන්තු විවාද පැවැත්වුණ අවසානයේදී මේ තීරණය විසින් ඉතාම බරපතල තත්ත්වයක් විශේෂයෙන් මහජන අරමුදල් සම්බන්ධ එල්ල වෙලා තියෙනවා. දැන් මුලින්ම මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ ගත්තොත් එහෙම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා නැහැ. ඒක ඒක කරන්නේ අපේ කැමැත්තෙන් කියලා කියන එක සම්පූර්ණ වශයෙන් ගත්තොත් බොරුවක්. මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට මූලික කොන්දේසි තුනක් දාලා තියෙනවා. පළවෙනි එක තමයි අවුරුදු 10ක් ඇතුලේ රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිත ප්‍රතිශතයක් ලෙස දැන් තියෙන 128ක් ඒක 95 දක්වා අඩු කරන්න කියලා තියෙනවා. රාජ්‍ය ණය ප්‍රමාණය අඩු කරන්න කියලා තියෙනවා. රාජ්‍ය ණය ප්‍රමාණය අඩු කරන්න විදි දෙකනේ තියෙන්නේ. විදි තුනක් තියෙනවා. එක්කෝ රාජ්‍ය ආදායම වැඩි කරගන්න ඕනේ, දළ දේශීය නිෂ්පාදිතය වැඩි කරගන්න ඕනේ. එහෙම නැතිනම් ණය ගන්න එක අඩු කරලා දාන්න ඕනේ. එහෙමත් නැතිනම් තියෙන ණය කපන්න ඕනේ. නමුත් මේ යන විදිහට ඔක කොහොම කරන්න හම්බෙන්නේ නැහැ. මොකද වැඩි වැඩියෙන් ණය ගන්න එක කරන්නේ රනිල් වික්‍රමසිංහ පවා හැමතිස්සෙම පුරාජේරු කියන්නේ මම අච්චරන් ණය ගත්තා මෙච්චරන් ණය ගත්තා කියලා. දෙවෙනි කොන්දේසිය තමයි උන්දාලා තියෙන GFI value එක. ඒ කියන්නේ දළ මූල්‍ය අවශ්‍යතාවය කියන එක දැනට පවතින 134 දළ දේශ නිෂ්පාදනයේ 134 යගේ ඉඳලා 113 කගේ දක්වා විශාල පහත දැමීමකට කරන්නේ. ඒක කරන්න යද්දි තාපහු මේ වගේ පියවරයන් රාශියක් ගන්න වෙනවා. නිසා IMF එකට කියන්න බෑ අපි එහෙම කිව්වේ නෑ කියලා. ඊළඟ එක තමයි වාර්ෂික ණය සේවාකරණය දළ දේශ නිෂ්පාදයෙන් දැන් තියෙන 9.4% මේක 104.5% දක්වා අඩු කරන්න කියලා තියෙනවා. එතකොට මෙන්න මේ ටික කරන්න යද්දි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනකට යන්න වෙනවා. ඒ නිසා තමයි අපි මුලින්මත් කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියාට කමක් නෑ, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනයක් කරන්නේ නැතුව වගේ හුරතල් කතා කී කිහිටි විපක්ෂේ. දැන් පේනව නේද වෙලා තියෙන දේ? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනිවාර්ය. මේක ආජන්ටිනාවට කරේ මෙහෙමයි, ග්‍රීසියට කළේ මෙහෙමයි, දැන් ලංකාවට කරමින් ඉන්නේ මෙහෙමයි. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවල ගිවිසුමේ නිශ්චිත වචනයක් විදිහට සඳහන් වෙලා තියෙනවා මේ සමාන equal treatment කියලා තියෙන්නේ. සමාන විදිහ සැලකීමක් කරන්න ඕන කියලා. මේ සමාන සැලකීම කියලා කියන්නේ විදේශ ණය කපනවා නම් දේශීය ණයක් කපන්න කියන එක තමයි. ඔය සමාන අපි ඕන කෙනෙකුට තේරෙනවා equal treatment කිව්වට පස්සේ ඒක තමයි මේ කියන්නේ. එතකොට මූල්‍ය අරමුදල මේක කරන්න කියලා කිව්වා. දැන් බොරුවට අපි කිව්වේ නැහැ කියලා මූල්‍ය අරමුදලට කියන්න බෑ. ඒසම මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් රටේ ගොඩනැගෙමින් යන දැවැන්ත විරෝධයට මේ කරුණත් එකතු කරගත යුතු තියෙනවා. ඊට අමතරව මූල්‍ය අරමුදලට අමතරව ජාත්‍යන්තර ශෛරීත්‍ය බැඳුම් කරගත්ත අය තමයි ඒ ජාවාරංකාර සමාගම් තමයි දැන් බල කරන්නේ ජාත්‍යන්තර ශෛරීත්‍ය බැඳුම් කර වලට අදාළව යම් විදිහක ප්‍රතිව්‍යුහගතකරණයක් කරනවා නම් ඒක කරන්න කලින් ලංකාවෙන් ගත්ත දේශීය ණය වලට ප්‍රතිව්‍යුහගතකරණයක් කරන්න කියලා. මොකද දැනට විදේශ ණය සමස්ත විදේශ ණය ප්‍රමාණය තියෙනවා ඩොලර් බිලියන් 41.5ක්, දේශීය ණය තියෙනවා ඩොලර් බිලියන් 42.1ක්. එතකොට මේ 41.5ෙන් විදේශ ණය ඩොලර් බිලියන් 41.5ෙන් ඩොලර් බිලියන් 11.05ක් තියෙන්නේ. يعني දළ වශයෙන් 4න් එකක් වගේ තියෙන්නේ ජාත්‍යන්තර ස්වයරිත්ත බැඳුම් කරවලින් ගත්ත සල්ලි. එතකොට මේ ජාත්‍යන්තර ස්වයරිත්ත බැඳුම් කරවල තමයි ආයේ අපි ගිහිල්ලා මේ හිර වෙලා ඉන්නේ. එතකොට රනිල් වික්‍රමසිංහ ඒකෙන් රට බේර ගන්නාපු වීරයා වගේ කතා කරනවා. හැබැයි අපි බලන්න ඕන කවුද ජාත්‍යන්තර ස්වයරිත්ත බැඳුම් කර හරහා ණය ගන්න එක පටන් ගත්තේ කියලා. කවුද වැඩිපුරම aran තියෙන්නේ? එතකොට කලින් අපි රාජ්‍යයන්ගෙන් ණය aran තියෙනවා. බැංකු වලින් ණය aran තියෙනවා. නමුත් විවිධ ජාවාරංකාරයන්ගෙන් ජාත්‍යන්තර ස්වයරිත්ත බැඳුම් කර විදිහට පෞද්ගලික ණය aran තිබුණේ නැහැ ලංකාවේ. ඒක ගන්න පටන් ගත්තේ 2010 මහින්ද රාජපක්ෂගේ දෙවැනි දුර කාලයෙන් පසු තමයි මේක ගන්න පටන් ගත්තේ.
මේ වෙනකොට එතැන් සිට මේ දක්වා මුළුමනින් ගත්තොත් එහෙම ඩොලර් බිලියන් 17ක් වගේ අරන් තියෙනවා සමස්ත ණය ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම් කර හරහා. ඒ ඩොලර් බිලියන් 17න් ඩොලර් බිලියන් 12ක්ම අරන් තියෙන්නේ 2015ත් 2019ත් අතර රනිල් වික්‍රමසිංහ අගමැති වෙලා හිටපු ආණ්ඩුව. දැන් ඒකෙන් අපිව බේරගන්න කියලා ඇවිල්ලා ඉන්න රනිල් වික්‍රමසිංහම තමයි මේ විපත්තිය දාලා තියෙන්නේ. මේක හරියට කාව හරි වැවකට තල්ලු කරලා ඊට පස්සේ ඇවිල්ලා කියනවා මේ මම ඔයාව බේරගන්න යන්නේ කියලා. ඉස්සෙල්ලා බලන්න ඕන කවුද අපිව මේ වැවට තල්ලු කරේ කියලා. තල්ලු කරලා තියෙන රනිල් වික්‍රමසිංහ මොකද 17න් ඩොලර් බිලියන් 17න් 5ක් මහින්ද රාජපක්ෂ අරන් තින්නේ 12ක්ම අරන් තින්නේ රනිල් වික්‍රමසිංහ. අනිත් එක මේ ඉතුරු වෙලා තියෙන ඩොලර් බිලියන් 11.5 ගත්තොත් ඒක මුළුමනින්ම රනිල් වික්‍රමසිංහ ගත්ත ණයවල වන්දිය තමයි අපි මේ ගෙවෙමින් ඉන්නේ. දැන් ඒ රනිල්ට ණය දුන්න ජාවාරංකාරයෝ ටික බල කරමින් තියෙනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන එකට යන්න කියලා. ඒකත් එක්ක දැන් රජය අරන් තියෙනවා තීන්දු තුනක්. රජය තීන්දු තුනක් අරන් තියෙනවා. පළවෙනි තීන්දුව තමයි භාණ්ඩාගාර බිල්පත් සියල්ල භාණ්ඩාගාර බැඳුම් කර බවට පත් කරනවා කියන්නේ. ඔය තමයි පළවෙනි තීරණය. දැනට රජයේ මුළු ණයවල භාණ්ඩාගාර බිල්පත් තියෙනවා රුපියල් ට්‍රිලියන් 4.1ක, භාණ්ඩාගාර බැඳුම් කර තියෙනවා රුපියල් ට්‍රිලියන් 8.7ක. එතකොට මේ බිල්පත් ටිකත් ඔක්කොම බැඳුම් කර කරනවා කියලා කියන්නේ ඒක බැලූ බැලමට හිතෙනවා ප්‍රශ්නයක් නෑ නේද කියලා. ප්‍රශ්නයක් නෑ වගේ පෙනුනට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි භාණ්ඩාගාර බිල්පත් කෙටි කාලිනව ගන්නවා, භාණ්ඩාගාර බැඳුම් කර දිගු කාලිනව ගන්නවා. ඒ නිසා ඇත්තටම මේ කරන්නේ අවුරුද්දට දෙකට ගත්ත ණය අවුරුදු 10ට 15ට දික් කරනවා. අවුරුදු 10ක් 15ක් යනකල් ඒ සල්ලි හොල්ලන්න බැරි කරලා තියෙනවා. මහජන අර මුදල් වලින් හරි ජනතාවගෙන් හරි බැංකු වලින් හරි ගත්ත සල්ලි තව අවුරුදු 10ක් 15ක් යනකල් හොල්ලන්න නැතුව තියෙනවා. ඒ කියන්නේ ද්‍රවශීලතා අර්බුදයක් එනවා. මූල්‍ය සැපයුමේ අර්බුදයක් එනවා රටට. මොකද මේ අවුරුදු දෙකෙන් රිලීස් වෙන්න තිබ්බ සල්ලි අවුරුදු 10ට 15ට හිර කරන නිසා. එක පැත්තකින් ද්‍රවශීලතා අර්බුදයක් එනවා. තව පැත්තකින් එන එක තමයි දැනටමත් භාණ්ඩාගාරයේ ශුද්ධ විදේශවත්කම් තියෙන ඩොලර් බිලියන් ඍණ 3.7ක අගේ. ඩොලර් බිලියන් ඍණ 3.7ක අගේක තමයි දැනටමත් ශුද්ධ විදේශවත්කම් තියෙන්නේ. මේ තීරණය නිසා තවදුරටත් මේක අඩු වෙන්න පුළුවන්. එතකොට මුදල් සැපයුමේ විශාල අර්බුදයක් එනවා. ඒ මුදල් සැපයුමේ අර්බුදේ විසඳන්න වෙන්නේ ඉදිරියේදී එන ආණ්ඩුවලට එක්ක වැඩි වැඩියෙන් බදු ගහලා නැතිනම් සල්ලි අච්චු ගහලා. වෙන ක්‍රමයක් නැහැ මුදල් සැපයුමේ අර්බුදයේ දිවිසන්. දැන් මේ රනිල් දැන් මේ අටවපු උගුල තියෙනවානේ. මේ උගුල අස්සට රිංගුවට පස්සේ 2024 2025 2026 කවුරු බලයට ආවත් ඒගොල්ලන්ට කරන්න වෙන්නේ මේ බදු වැඩි කරන එකයි සල්ලි අච්චු ගන්න එක. සල්ලි අච්චු ගන්න අච්චු ගන්න වෙන්නේ උද්දමනේ වැඩි වෙනවා. ඒකට මේ ප්‍රශ්නේ කවදාවත් බේරෙන්නේ නැහැ. මේ යන විදිහට ගියොත් එහෙම. අනිත් එක මේ වගේ එකක් කළාට පස්සේ විශේෂයෙන් භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරපු අයට බුලට් පේමන්ට් එකක් කරන්න වෙනවා. බුලට් පේමන්ට් එක කරන්න සල්ලි නැති වෙනකොට නැවත වතාවක් බංකොලොත් භාවයේ ප්‍රකාශයටපත් කරන්න වෙනවා. නැවත ඩිෆෝල්ට් භාවයේ ප්‍රකාශයටපත් කරන්න වෙනවා. නැවත වතාවක් ණය ප්‍රතිව්‍යුහගත කරන එකට යන්න. එතකොට මේ ණය ප්‍රතිව්‍යුහගත කරන කියලා එක තැනකින් ඉවර වෙන එකක් නෙවෙයි තියෙන්නේ. මේක වැල වගේ පොලිමට තව අවුරුදු ගණනාවක් යනකල් කරන්න වෙන විදිහට තමයි දැන් මේ සැලසුම් වෙමින් තියෙන්නේ. එතකොට මේ තීරණේ මේ පළවෙනි තීරණේ ඉතාම බරපතල තීරණයක්. දෙවැනි එක තමයි මේගොල්ලෝ අරන් තියෙන තීරණේ සංවර්ධන බැඳුම් කර නැවත නිකුත් කිරීමක් කරනවා, රීෂූ කරනවා කියලා. සංවර්ධන බැඳුම් කර රීෂූ කරද්දී මෙන්න මේ ප්‍රශ්න ටික එනවා. එකක් තමයි පොලියට මොකද කරන්නේ? රීෂූ කරද්දී කලින් පොරොන්දු වෙච්ච පොලිය නැතුව පොලිය අඩු කිරීමක් කරනවා. ඒ පොලිය අඩු කිරීම හැමෝටම කරනවද නැත්නම් මහජන අරමුදල් වලට විතරද ඒක කරන්නේ? දැන් කියලා තියෙන්නේ අනිවාර්යෙන් පොලිය අඩු කිරීමකට එකඟ වෙන්න ඕනේ. පොලිය අඩු කිරීමට එකඟ නොවුනොත් එහෙම බද්ද වැඩි කරනවා 130ක් දක්වා කියනවා. දැන් උදාහරණයක් විදිහට EPF ETF ගත්තොත් එහෙම දැන්ට බද්ද තියෙන 114ක් වගේ මේක 130කට වැඩි කරනවා පොලිය කැපීමකට විරුද්ධ වුණොත් කියලා. ඒකට ඒ තීරණ කොහොමද ගන්නෙ මහ බැංකුව අධිපතිවරයා? මෙතන විශාල ප්‍රශ්නයක් තියෙනවා. ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද EPF ETF වගේ අරමුදල් ගත්තට පස්සේ ඒ අරමුදල් වල අයිතිකාරයා පෞද්ගලික අංශකම් කරුවානේ. එයාට තමයි අයිතිසල්. හැබැයි බාරකරුවා විදිහට බාරකාර මණ්ඩලයක් පත් කරලා තියෙනවා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය මහ බැංකුව අධිපතිවරයාත් ඇතුළු. එතකොට දැන් මේක බාර දුන්න බාරකාරයෝ ටික මේක අපහරණය කරමින් ඉන්නවා. මේක හරියට පොඩි දරුවෙක්ගේ බාරකරුවා ඒ ළමයාව අපයෝජනයට ලක් කරනවා වගේ සිද්ධියක් දැන් මේ මහ බැංකුව ඇතුලේ සිද්ධ වෙමින් තියෙනවා. තුන්වෙනි එක තමයි මේගොල්ලෝ අරන් තියෙන තීරණේ අපිට කියවන්නේ ඊක්වල් ට්‍රීට්මන්ට් කියලා. සමානව සලකනවා කියන්නේ සමානව සලකනවා කියන එක ඇවිල්ලා තියෙන්නේ දේශීය ණය විදේශීය ණය බලද්දි විතරයි. විදේශ ණය කපනවා නම් දේශීය ණයත් කපන්න කියනකොට මාර සමානාත්මතාවයක් තියෙනවා. එතකොට කියනවා ඊක්වල් ට්‍රීට්මන්ට් කියලා. හැබැයි භාණ්ඩාගාර බැඳුම් කරවල ආයෝජනය කරලා තියෙන භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරලා තියෙන මහා ධන කුවේරයන්ට සලකන විදිහයි මහජන අරමුදල් වලට කම්කරුවන්ගේ විශ්‍රාම අරමුදල් වලට සලකන විදිහයි සම්පූර්ණ වෙනස්. ඒවට නෑ ඊක්වල් ට්‍රීට්මන්ට්. දැන් කලින් කිව්වේ මොකද්ද? රනිල් පොළවේ අත ගහ ගහ කිව්වා
කිසිම හානි බැංකුවලටත් කිසිම හානියක් නොවන විදිහට EPF එකටත් කිසිම හානියක් නොවන විදිහට ණය ප්‍රතිහුව ගත කරන්න කරන්න කියලා. ඒක හරියට බිත්තරේ කඩන්න නැතුව ඔම්ලට් දානවා. ඒ එහෙමනේ කිව්වේ. මම බිත්තරේ කඩන්න නැතුව ඔම්ලට් එකක් දාන්නම් කියලා කිව්වේ. දැන් අන්තිමට මොකද්ද වෙලා තියෙන්නේ? දැන් බිත්තරේත් කඩලා ඔම්ලට් එකක් නැහැ. ඔම්ලට් එකත් රනිල් නන්දලාල් එක්ක එකතු වෙලා කාලා වගේ තමයි දැන් පේන්නේ. දැන් වෙලා තියෙන එක තමයි භාණ්ඩාගාර බැඳුම් කරවල දැන් පොදුවේ භාණ්ඩාගාර බැඳුම් කරවල තියෙනවා රුපියල් ට්‍රිලියන් 8.7ක්. ඒ 8.7න් ට්‍රිලියන් 3.9ක්ම EPF ETF අරමුදල් වල. ඒ කියන්නේ සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල කියන අරමුදල් දෙකේ. ඒ දෙකේ තමයි විශාල මුදල. ඒ භාණ්ඩාගාර බිල්පත් ගත්තට පස්සේ භාණ්ඩාගාර බිල්පත් තියෙන රුපියල් ට්‍රිලියන් 4.1න් ට්‍රිලියන් 2ක් විතරම තියෙන මේ EPF ETF අරමුදල්. එතකොට දැන් අර පළවෙනි තීරණ දෙක තියෙනවානේ. පළවෙනි තීරණ දෙක භාණ්ඩාගාර බිල්පතුත් භාණ්ඩාගාර බැඳුම් කරවලට එකතු කරනවා කියන තීරණයයි සංවර්ධන බැඳුම් කර රීෂූ කරනවා කියන තීරණයයි මේ තීරණ දෙකම හරහා බඩේ පාර ගහලා තියෙන රටේ ජනතාව. වැඩ කරන ජනතාව. එතකොට සම්පූර්ණ මේ ආර්ථික අර්බුදයේ බර පටවලා තියෙන්නේ ආර්ථික අර්බුදයට කිසි ලෙසකින්වත් වග කිව යුතු නැති රටේ වැඩ කරන ජනතාව. ජනතා පිටර තමයි මේක පටවලා තියෙන්නේ. ඒ අතර දැන් මේ තුන්වෙනි තීරණේ තියෙන්නේ අර බිත්තර කඩන්න නැතුව ඔම්ලට් හදනවා කියපු තීරණේ අන්තිමට බිත්තරේ කඩලා විනාශ බිත්තරේ පොලේ ගහලා වගේ තියෙන අන්තිමට ඔම්ලට් එක්කුත් නැහැ බිත්තරෙත් නැහැ. මේකේ කියන විදිහට මේක කෑලි 12කට බෙදලා තියෙනවා මේ ජත මේ IMF මේ EPF එක සහ ETF එක ආයෝජනය කරලා තියෙන මුදල අන්තිමට කියන්නේ තව වසර ගණනාවක් යනකල් 2038 වෙනතුරු තව වසර 16ක් යනකල් ගෙවන්නේ 100.9%ක වාර්ෂික පොලියක් කියන. එතන තමයි ප්‍රශ්නේ.